සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං ති සදෙහිති කාරුණික සුපින්නතුනි අද මෙම උතුම් ධර්ම දානමය පින්කමේ පින්බර දායකත්වයේ දරණු ලබන්නේ මතුගම බෝපිටියේ ඉඳුනිල් නිවසෙහි පදිංචි ඩන්ස්ටන් ත්‍රිමාන්න මහත්මා සහ මියුරියල් විජේවර්ධන මහත්මිය ඇතුළු දූදරුවන් විසිනුයි. ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කරමින් සුවහසක් ධර්මසවනාභිලාෂී පින්නතුන්ට සිදු කරන ධර්ම දානමය පින්කමක් හැටියට මේ පින්කම සිදු කරමින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන පරිදි ඥාති හිසයිසීන්ට පින් අනුමෝදන් කිරීම දූදරුවන් හිතවතුන් ඇතුළු පිරිසට ආශිර්වාද කිරීම ඇතුළු පින්කමේ අරමුණු පරිදි පුණ්‍යානුමෝදනා ආශිර්වාදයන් පින්කම අවසානයේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම ධර්මදේශනාව සඳහා ආරාධනා කරනකොට දේශනාව සඳහා මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන වේදනානුපස්සනාව පිළිබඳව ධර්මානුශාසනාවක් සිදු කරන්නේ නම් මැනවි කියලා අපට සිහිපත් කරන්නට යෙදුණා.
ඒ අනුව අද දවසේ මෙම අනුශාසනාව සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන වේදනා ත්‍රය පිළිබඳවත් ඒ පිළිබඳව අනුපස්සනා සිදු කළ යුතු ආකාරය පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් සිද්ධ කරන දේශනාවක් හැටියටයි පින්නතුනි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සතර සතිපට්ඨානය කියන ධර්ම සංකල්පය තුළ පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා උතුම් නිවනට පත්වෙමින් සියලු දුක් කෙලවර කිරීමට සෝතැවුල් සමනය කිරීමට සමත් ගමන් මගක් එහි පැහැදිලි කරන බව අපට නිරන්තරයෙන්ම සතිපට්ඨාන පූර්විකාව තුළින් අහන්නට දකින්නට පින්නතුළි ලැබෙනවා. එහි සඳහන් පාඨය පවා ඔබට කටපාඩම් තරමට සතිපට්ඨානය පිළිබඳව අප කරන දේශනා තුළ මේ බුදුපියාණන් වහන්සේ සතර සතිපට්ඨානයට ලබා දුන් පෙරවදන පිළිබඳව උන්වහන්සේගේ සතර සතිපට්ඨාන භාවනාව වැඩීමෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ තක්සේරුව පිළිබඳව පින්නතුනි සඳහන් වෙනවා ඔබ ශ්‍රවණය කරනවා. ඒ අනුව උන්වහන්සේ ඉතාම පැහැදිලිව පින්නතුනි අපිට දේශනා කරනවා මේ සතර සතිපට්ඨානයේ වැඩීම තුළින් සෝක පරිද්දවානං සමතික්කමාය සෝතැවුල් සමනේ වෙලා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක් දෝමනස් සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙලා ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යථා භූත ඥානේට පත්වීමටත් උතුම් නිවනින් සැනසීමටත් මෙම අනුපස්සනා මෙනෙහි කිරීමෙන් නැත්තම් පුහුණු කිරීමෙන් හැකියාව තිබෙනවායි කියලා. එතකොට එයට අදාළ ප්‍රධාන කර්මස්ථාන පින්නතුනි හතරක් තමයි තියෙන්නේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ භාවනා කමඨහන් හතර නැත්තම් අනුපස්සනා හතර. එහිදී කායානුපස්සනාව පිළිබඳ ඔබ නිතර දහම් ශ්‍රවණය කරනු. ආකාර 13ක් යටතේ මේ සිරුර පිළිබඳව විධිමත් විස්තරාත්මක විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සතර සතිපට්ඨානය තුළ සඳහන් කායගත සති භාවනාවේ එහෙම නැත්නම් කායානුපස්සනාව කියන කර්මස්ථානය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට තියෙන්නේ වේදනානුපස්සනාව. ඊළඟට තියෙනවා සිත පිළිබඳව අධ්‍යයනය. ඊළඟට තිබෙනවා ධම්මානුපස්සනාව යටතේ පංච නීවරණ ධර්ම සත්තබොජ්ජංග ධර්ම ඇතුළු යම් යම් තාම වැදගත් පංච උපාදානස්කන්ධය ආදී ධර්මයේ උගන්වන වැදගත් මාතෘකා ගණනාවක් පිළිබඳව ඉගැන්වීමක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට අද මේ මාතෘකාව අපි ප්‍රධාන වශයෙන්ම වේදනාව නැත්තම් වේදනානුපස්සනාව කියන කාරණාව පිළිබඳවයි අපි කතා කරන්න යන්නේ. සරල සිංහලෙන් මතක් කළොත් එහෙම මේ සතර සතිපට්ඨානය තුළ පින්නතුනි සඳහන් වෙන්නේ භෞතික ශරීරය ගැනත් ඒ ශරීරයට බාහිරින් එන ආරම්මන නිසා දැනෙන ඇතිවන හැඟීම් පිළිබඳවත් ඒ හැඟීම් වලට අපි ලබා දෙන ප්‍රතිචාරය පිළිබඳවත් මේ සියල්ල තුළ පවතින ධර්මතාවෙහිවත් ස්වභාවිකත්වයේ පිළිබඳවත් තමයි කතා කරන්නේ. එතකොට මේක අපේ ජීවිතේට ඒ කියන්නේ ඉතාම සමීපයි. මොකද මේ අපි ගැන උගන්වන ඉගැන්වීමක්. තමන් ගැන උගන්වන ඉගැන්වීමක්. තමන් කියලා හිතාගෙන ඉන්න එක ගැන තිබෙන යථා භූත
ධර්මය නැත්තං යථාර්ථය පැහැදිලි කරන ඉගැන්වීමක්. එතකොට එහි වේදනා කියලා කියන්නේ පිටස්තරින් එන ආරම්මණයක් පිළිබඳව ඇතිවන හැඟීම් මාත්‍රයට නැත්තං හැඟීමට කියන නම. දැන් කය තියෙනවා, කය ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයට බාහිරින් අරමුණු පැමිණෙනවා. ඒ පැමිණෙන ආරම්මන සම්බන්ධයෙන් අපට හැඟීම් ඇති වෙනවා. ඒ හැඟීමත් හඳුනා ගැනීමත් හේතු කරගෙන අපි ඒ පිළිබඳ තීන්දුවකට එළඹෙනවා. මේ ක්‍රියාවලිය ඇතුළේ හැඟීම් ඇතිවන අවස්ථාව වේදනා හෙවත් වින්දනය හැටියටත්, ප්‍රතිචාර දක්වන අවස්ථාව චේතනා හෙවත් චින්තනයේ හැටියටත් කොටස් කරලා අපට බුදුරජාණන් වහන්සේ පින්නතුනි ලෝක යථා ස්වභාවය නැත්තම් යථා භූත ඥානයට පත්වෙමින් මගඵල ලබා උතුම් නිවනින් සැනසෙන්නට මේ කියන හැම මාතෘකාව පිළිබඳවම ඉතාම හොඳ අවබෝධයක් ලබන්නට කියලා කතා කරනවා. එහෙම කතා කරද්දී, දේශනා කරද්දී වේදනානුපස්සනාව කියන ප්‍රධාන මාතෘකාව ඉතාම වැදගත් එකක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මේ විඳීම් ස්වභාවයන් පිළිබඳ, ඒ කියන්නේ ඇතිවන හැඟීම් ස්වභාවයන් පිළිබඳව, අරමුණෙහි රසභුක්ති විඳීමේදී ඇතිවන මනෝභාවය පිළිබඳව කිසියම් නිවැරදි තේරුම් ගැනීමක් පිනතුනි සිදු කළොත් එහෙම එය ධර්ම අවබෝධයට, මගඵලලාභීත්වයට, නිවන් අවබෝධයට හේතු වෙන අවබෝධ මට්ටමක්. මේක අපිට පේනවා ගෝධික ස්වාමීන් වහන්සේගේ කතා පුවත තුළ. ගෝධික ස්වාමීන් වහන්සේ භාවනා සමතය වඩන්න උත්සාහ කළා, උත්සාහ කළා, උත්සාහ කළා. හොඳින් සමතය නොවැඩුණු කල, යම් මට්ටමකට පත් වූ සමාධි ස්වභාවයත් එක්ක යා තමන්ට දැනෙන අපහසුතා, වේදනා, කැක්කුම්, රිදීම් පිළිබඳව ඇතිවන හැඟීම් පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඔහොම අධ්‍යයනය කරමින් ඉනකොට නිකන් තමන්ට දැනෙන්නේම අර අඩු සමාධියක් සහිතව මේ වැඩේ කරන නිසා අසාර්ථකත්වය. හැම වෙලෙම තමන්ගේ හිත බිඳ වැටෙනවා, තමන්ගේ කමටහන තමන්ට ගිලිහිලා යනවා, අමතක වෙනවා. අවසානට ගෝධික ස්වාමීන් වහන්සේ තීරණය කරනවා සියදි විහානි කරගන්න. හැබැයි වැඩූ කමටහනේ මහිමය නිසා දැනෙන වේදනාවන් මෙනෙහි කිරීමේ පුරුද්දක් එතුමට උන්වහන්සේට තිබිච්ච නිසා මේ බෙල්ල කපාගනිද්දී ඇතිවන වින්දනය ඔහු විදර්ශනාවට භාජනය කරනවා. අපි හිතමු පොඩි තලයකින් බෙල්ල කපා ගන්නවා. එතකොට දැන් බෙල්ලේ කැක්කුම වැඩි වෙනවා. ටිකක් වෙලා යනකොට ආපෝ සමනයටපත් වෙනවා. ආය අඩු වැඩි වෙමින් මේ වේදනාව දැනෙනවා. මෙහෙම තව ටිකක් මෙයා කපනවා. එතකොට ආයෙත් මේක අලුත් වෙනවා. ආයෙත් දැනෙනවා. ආයෙත් අඩු වෙනවා. මේ වගේ විවිධ විපර්යාසයන් දකිමින් ගෝධික ස්වාමීන් වහන්සේ මේ දැනෙන වේදනාවන් අධ්‍යයනය කරලා එහි පින්නතුනි පවතින යථාර්ථය, පවතින යථාර්ථය ඉතාම හොඳට තේරුම් ගත්තා. තේරුම් අරගත් එකේ අවසාන තත්ත්වය තමයි ඔහු සියදි විහානි කරගනිද්දිත් මේ අවබෝධ කොටගත්, තේරුම්ගත්, පර්යේෂණය කරපු වේදනානුපස්සනාව නිසා අරිහත්වයට පත් වෙලා තමයි පිරිනුවම් පෑ. හැබැයි මේක කතාව බුදු ඇසින් හැර වෙන කාටවත් පෙනුනේ නෑ ගෝධික රහත් වුණා කියලා. මාරයට ඕන කළාලු මේ වෙලාවේ බොලකු අපහාසයක් බුදුහාමුදුරුවන්ට ශ්‍රාවක පිරිසටත් කරන්න. ඔන්න මහලොකුවට පැවිදි වෙලා සියදි විහානි කරගෙන ප්‍රශ්න තමයි මේ තියෙන්නේ කියලා මොනවා හරි විදිහට අපහාසාත්මක ප්‍රකාශනයක් හදන්න මාරයා සොයනවලු ගෝධික ඉපදුනේ කොයි අපායද කියලා. ගෝධික ඉපදුනේ කොයි ලෝකෙද, කොයි වගේ තැනකද, මොන වගේ ප්‍රශ්නත් එක්කද කියලා ගෝධිකගේ උපත පිළිබඳව සොයන මාරයා හිටපු ස්වාමීන් වහන්සේලාට පෙරුණේ කළු අඳුරු වලාකුලක් එහෙට මෙහෙට එහෙට මෙහෙට අවිධිමත් ලෙස වෙනදා නොයන අමුතු විදිහකට ගමන් කරනවා වාගේ. බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ
මේ වලාහකය මේ අඳුරු වලාකුළ හරි අමුතු විදිහට තමයි එහෙට මෙහෙට එහෙට මෙහෙට යන්නේ. වෙනදා අපි දකින්න වලාකුළු එක පැත්තකින් දැල්ලා තවත් පැත්තකට හිමින් සිරුවේ පාවෙන ස්වභාවයේ නෙමෙයි මේ වලාකුළේ තියෙන්නේ, මේ මොකක්ද කියලා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ, මහණෙනි වේදනාව සිහි කරමින් අරිහත්වයට පත්වුණු ගෝධික කොහේද ඉපදුනේ කියා සොයමින් මාර්යා තමයි මේ සැරිසරන්නේ. එතකොට අපිට මේ කතන්දරය ඇතුලේ ගන්න තියෙන වැදගත් දේ තමයි, යම්කිසි කෙනෙක් පිනතුනි බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි මේ වේදනාවන් පිළිබඳව, වේදනාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ, වේදනාවේ පැවැත්ම පිළිබඳව, වේදනාවේ හටගැන්ම පිළිබඳව, වේදනාවේ විනාශය පිළිබඳව ආදී වශයෙන් යම් විදසුණක් ජීවිතය තුළ වඩන්නට පුරුදු වුණොත්, ඒ පුරුදු වෙන අවස්ථාවේදීත් එතනත්තාට ධර්ම අවබෝධයෙන් මගඵල ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ පුරුද්දක් හැටියට පැවතිලා මරණාසන්න මොහොත දක්වාම අරිහත්වයට පත්වීමට අවශ්‍ය අවස්ථාව තියෙන කමඨහනක් තමයි ඉතා වාසනාවන්ත කර්මස්ථානයක් තමයි වේදනානුපස්සන. මොකද ඒ පුරුද්ද තියෙන කල ගොඩාක් වේදනා දැනෙද්දී, ගොඩාක් රිදෙද්දී, ගොඩාක් කටුක අමිහිරි අත්දැකීම් ලැබෙද්දී ඒකත් විදසුන් වඩන්න පුළුවන්. ඒ නිසා මරණාසන්න මොහොතේ අන්තිම අත්දැකීමත් රහත් බවට පත්වෙන්න පුළුවන් භාවනාවක් කරන්න පුළුවන් හොඳම භාවනාව තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඒ නිසාම තමයි මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව යමෙක් හොඳින් වැඩුවොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම නිවන් දකින්න බව, මගඵල අත්පත් කරගන්න බව මේ විදියට සඳහන් වෙන්නේ. ඊළඟට සංයුක්ත නිකායේ සීල සූත්‍රයේ වාගේ සූත්‍රවල ඉතාම පැහැදිලිව විස්තර කරනවා පංච උපාදානස්කන්ධයේ සමුදය, අත්තංගමය, ඊළඟට ආශ්වාදය, ආදීනවේ නිස්සරණය කියන ඒවා ඉතාමැනමින් හොඳින් යමෙක් අවබෝධ කරගත්තොත්, තේරුම් කරගත්තොත් ඒ තැනැත්තා සෝතාපන්න වෙන බව, එක තවදුරටත් වැඩියෙන් තේරුම් කරගත්තොත් සකදාගාමී වන බව, තවදුරටත් ඒ තුළ අධ්‍යයනය දියුණු කරගත්තොත් අනාගාමී වන බව, එහි කෙළවරටම තේරුම් ගැනීම සිද්ධ කළොත් එයා අරිහත්වයටම පත්වෙන බව, අරිහත්වයටම පත්වෙන බව මේ සීල සූත්‍රයේ කියනවා. එහි තිබෙන පංච උපාදානස්කන්ධේ ප්‍රධාන ස්කන්ධයක් තමයි, කොටසක් තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ. ඔබ දන්නවා පංච උපාදානස්කන්ධය කිව්වහම අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන ස්කන්ධ පහ. මේ පහ පිළිබඳවම යම්කිසි කෙනෙක් ඒ කොටසේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ හඳුනාගත්තොත්, ඒ වගේ මේ එක එක අංගයන් තුළ හටගැන්ම අවසානය, සමුදය අත්තංගමේ කියන එක, හටගැන්ම නිමාව කියන අවස්ථාවන් හඳුනාගත්තොත් ප්‍රායෝගික ජීවිතයේ තුළ එක තේරුම් ගන්න සමත් පුද්ගලයෙක් වුණොත් ඒ තමයි ධර්ම අවබෝධය, ඒ තමයි මාර්ගඵල අවබෝධය කියලා අපිට කියන්න පුළුවන් අවස්ථාව. එතකොට ඒ අනුව බලපුවාම සීල සූත්‍රයත් ඔබට සාක්ෂි දරනවා යමෙක් මේ කියන වේදනානුපස්සනාවත් ඉතා හොඳින් වැඩිය යුතුමයි. මොකක් වෙන්නද? සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරිහත්වයට පත්වීම සඳහා. එතකොට ඒ පංච උපාදානස්කන්ධ අධ්‍යයනය ඇතුලේ අපිට පේනවා ඇතැම් ගාථාවල වේදනාව කියන එකට උපමා කොට තිබෙන්නේ දිය බුබුල කියන වේදනා බුබුලු උපමා කියන උපමාව. ඒ ඇයිද කියන වග මේ දේශනාව අවසාන වන විට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ වගේ පටිච්ච සමුප්පාදය ගත්තහම ඒකේ වේදනා කියලා අවස්ථාවක් සඳහන් වෙනවා. මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍ර ගත්තහම වේදනා කියන අවස්ථාව පිළිබඳව සඳහන් වෙනවා. ඊළඟට
මේ වේදනාවේ වර්ගීකරණයන් එක්ක ඇතැම් සූත්‍රවල සුඛවේදනාව, දුක්ඛවේදනාව, අදුක්කම සුඛෙහිවත් උපේක්ෂක වේදනාවාදී පිළිබඳවත් ඉගැන්වීම්වල පිනතුනි සඳහන් වෙනවා. එතකොට දැන් මේ සියලුම දේවල් හිතට අරගෙන ඔබ කොහොමද අවබෝධය ලැබීම සඳහා ඔබට ඇතිවන හැඟීම් තේරුම් ගැනීම කර යුත්තේ කියන එක තමයි මං හිතන්නේ ශ්‍රාවකයෙක් වන ඔබට වේදනානුපස්සනා කියන භාවනාව, නැත්තම් වේදනානුපස්සනාව කියන ධර්මාංගය කර්මස්ථානය කියන එකේ වැදගත්ම තොරතුර වෙන්නේ. මොකද වේදනාව ගණන් කොහොමද, කීයක්ද තියෙන්නේ, කාටද ඇති වෙන්නේ, කොහෙද ඇති වෙන්නේ, මේ වගේ තොරතුරු සියල්ලට වඩා වැදගත් තමන්ට ඇතිවන වින්දනය විශ්ලේෂණාත්මකව විදර්ශනාත්මකව හඳුනා ගැනීමේ පෘතුල ප්‍රබල හැකියාව. මොකද ඒ තුළ තමයි මේ අරමා මුලින් කී සීල සූත්‍රයේ තියෙන කතාවත් අදාළ වෙන්නේ. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒකාන්තයෙන් ආත්ම භාව ගණනාවක් තුළදී රහත් භාවයට පත්වෙන තත්ත්වය හැදෙන්නේ. ඒ වගේම දින 6-7ක් වගේ කොඩා කාලයක් තුළ සෝතාපත්ති ඵලයේ වාගේ තත්ත්වයකට යමෙකුට පත්වෙන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රායෝගික අධ්‍යයනය තුළ. නිසා මං හිතනවා අද බොහෝ දෙනෙක් නොදන්නා බොහෝ වැදගත් භාවනා කොටසක් තමයි වේදනානුපස්සනා භාවනා කර්මස්ථානය කියලා කියන්නේ. මේකේ වැදගත් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි මේ කියන විඳීම් දැකීමට, විඳීම් හඳුනා ගැනීමට, විඳීම් තේරුම් ගැනීමට අවශ්‍ය බව ධර්මයේ කියනවා ඔබට ධර්ම අවබෝධය වෙන්න. එතකොට වේදනාවන් තමන් හඳුනා ගන්න ඕන. තමන්ට ඇති උනේ සුඛ වේදනාවක්ද, තමන්ට ඇති උනේ දුක්ඛ වේදනාවක්ද, තමන්ට ඇති උනේ මධ්‍යස්ථ උපේක්ෂක අදුක්කම සුඛ වේදනාවක්ද කියලා මේක හඳුනා ගන්න අවශ්‍ය වෙන්න. එතකොට මේ හඳුනා ගැනීම ඇතුළෙම තමයි ඒක හටගත් අවස්ථාව, හටගත්තේ මොන අමුද්‍රව්‍යයන්ගෙන්ද වගේ තොරතුරු, එහි පැවැත්ම මොන වාගේද කියන තේරුම් ගැනීම, එහි නැවැත්ම කොතනදී මොන වගේ තත්ත්වයක් හේතු කරගෙන සිදුවෙනවාද වාගේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ අර මේ විඳීම් දකින්න පුළුවන්කම වගේ එක හටගත්තට පස්සේ. එතකොට ඒ තත්ත්වයට පින්නතුනි ඔබපත් වෙන්න නම් ඔබ තුළ මොනවද ඉතාම අත්‍යවශ්‍ය වන දේ කියන එක මෙතනදි ඉතා වැදගත් දෙයක්. මොකද ඒ කියන විඳීමක උපසරිය, විඳීමක වටපිටාව, විඳීමක සමස්තය දැක්කම මගඵල ලබනවා, ධර්මය අවබෝධ වෙනවා, සසර කෙටි වෙනවා, මේ කියන සියල්ල සිදු වෙනවා. ඒක ඉතා වැදගත් දෙයක්. එතකොට ඒ නිසා එසේ දකින්නට මොකද්ද අපි කරගන්න ඕනේ, තියෙන්න ඕන තත්ත්වය මොකක්ද කියන එක ඉතාම වැදගත් එකක්. එහිදී අපි ඔබට මතක් කරන ප්‍රධානම දේ තමයි ඔබේ සිහිය ඉතාම ප්‍රබල මට්ටමක තියෙන්න ඕන. මේ ස්වයං තේරුම් ගැනීම, ස්වයං අධ්‍යයනය කිරීම සිදු කිරීමට සමත් කෙනෙක් බවට පත් වෙනවා. එනිසා විඳීම්වල බොහෝ දේ ඔබට හඳුනා ගත්ත හැකි, විඳීම් වර්ගීකරණය කළ හැකි, විඳීම්වල යථාර්ථය ඔබට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඔබ කොහොම කෙනෙක් වෙන්න ඕනද? ඉතාම සතිමත් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඉතාම හොඳ යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට ඔබට තිබිය යුතුයි ප්‍රඥාව, නැත්තම් ඉතාමත් ශක්තිමත් විදිහට පවතින යථාර්ථය දැකීමට සමත් උපේක්ෂක ස්වභාවය. නැත්තම් අපි හිතමු අධ්‍යයනය වඩාත් හොඳින් සිදු කර ගැනීමට සමත් මධ්‍යස්ථකමක් තියෙන බුද්ධිමේ තත්වෙකුත් තියෙන්න ඕන මේ කතාවේ. ඒ කියන්නේ සිහියයි ප්‍රඥාවයි කියන එක. එතකොට මෙන්න මේ දෙක තමයි අපි දකින්නේ සතිපට්ඨාන සූත්‍රයේ සති සම්පජඤ්ඤය කියන වචන දෙකේ. මොකද සතිය එකක් එක සිහිය, සම්පජඤ්ඤය කියන්නේ බුද්ධිය නැත්තම් ප්‍රඥාව. මේ දෙක ඕන සතිපට්ඨාන හතරම වඩන්න. කායගත සතිය වඩන්නත් ඕන, වේදනානුපස්සනාව වඩන්නත් ඕන, චිත්තානුපස්සනාව වඩන්නත් ඕන, ධම්මානුපස්සනාව වැඩෙන්නත් ඉතා ප්‍රබලව තිබිය යුතු එකක් තමයි මොකක්ද?
සිහිය කියන එක. ඒ නිසා පින්නතුන් ඒ සඳහා ධර්මයේ සඳහන් වෙන පුහුණු වීමවල ප්‍රබල ලෙස යෙදෙන්න ඕන. එසේ නොයෙදෙමින් කිසිම කෙනෙකුට කායානුපස්සනා වාගයකක් වැඩුවත් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස ධර්ම අවබෝධය වෙන්න ඕන මට්ටමක් තියෙනවනේ. අන්නේ මට්ටමට කවදාවත් වඩන්න බෑ. ඒ නිසා සිහිය ඉතා හොඳින් පවත්වා ගන්න ඕන. මේ සිහිය දියුණු කරගන්න ධර්මයේ තියෙනවා ඉතාම කදිම අභ්‍යාස එකක් තමයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව තුළ අපිට පුළුවන් ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය, තමන් යමින් ඉන්නකොට සිදුවන්නේ මොනවාද කියන සිහියෙන් යමින් තමන්ගේ හිත පවතින ක්‍රියාකාරීත්වයට අනුගතව පවත්වමින් සිහිය ශක්තිමත් භාවයට පත් කරගන්න ඔබට පුළුවන්. ඒක වෙනමම භාවනාවක්. සක්මන් භාවනාව කරද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. කාරණාව තේරුම් ගැනීමේ සිට පිළිපැදිය යුතු විවිධ දේවල් බලන්න ඕනේ කොයි වගේද, හිතන්න ඕනේ මොන වගේ ආකල්පයකින්ද, ඇවිදින්න ඕනේ කොයි වගේ විදිහකටද, කොයි වගේ සිහියකින්ද, මේ හුඟක් දේවල් ඒ හා සම්බන්ධ වටපිටාව ඇතුළේ ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට තියෙනවා ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව කියලා කියන්නේ ඔබ සිදු කරන්නා වූ සියලු ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ඉතාමත්ම හොඳින් තේරෙන විදිහේ, අවබෝධ වෙන විදිහේ, කල්පනාකාරීත්වය පවතින විදිහේ මානසිකාරයන් පැවැත්වීමයි. කියන්නේ ඔබගේ දෑස්ත ඔබ අතින් සෙලවෙනවා නම් ඒ සෙලවෙන දසමියක් පාසා, ඒ සෙලවෙන මොහොතක් 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 පාසා සිදුවන සියලු දේ ඔබේ ගෝචරත්වයට පැමිණෙන විදිහේ සිහියක්. හරි, ඔබේ තේරුම් ගැනීමට පැමිණෙන විදිහේ අවධානයක් ඒ ක්‍රියාව තුළ පූර්ණ වශයෙන් තිබීම තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. එක වෙනමම භාවනාවක්, එකත් වෙනමම දේශනාවක් කරන්න ඕන එකක්. ඒකෙදි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගතේ ඇවිදිද්දි, ටිතේ සිටගෙන සිටිද්දි, නිසින්නේ වාඩි වී සිටිද්දි, සුත්තේ සැතපෙන ඉරියව්වේ, ජාගරතේ නිදි වර්ජිත වන අවස්ථාවන්හි උච්චාර පස්සාවා කම්මා හෝති. ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි කටයුතු වලදී. මේක තව තියෙනවා පත්ත චීවර ධාරණේ, පාත්‍ර සිවුරු සම්බන්ධ කටයුතු සිදු කරද්දී අභික්කන්තේ පටික්කන්තේ ආදී වශයෙන් ඉදිරියට නැමෙද්දි, ඉදිරියට හැරෙද්දි, පසුපසට ආපසු හැරෙද්දි, වටපිට බලද්දි ඇතුළු මේ සෑම මොහොතක්ම ඉතාම හොඳ සිහිය පවත්වා ගැනීමක පවතින්න ඕන. අන්නේ වෙණි කෙනෙකුට තමයි පින්නතුණී මේ වේදනා දැකිය හැක්කේ. වේදනාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙන. ඊළඟට තියෙන්න ඕන දෙවෙනි ගුණය තමයි මං කිව්ව සප්‍රඥ බව, ප්‍රඥාවන්ත බව. මේ ප්‍රඥාවන්ත බව පැමිණෙන්නට තිබිය යුතු දේ තමයි හිතේ තියෙන දුබල දුර්වල නිවනට හානිකර ඔබව අන්ධ කරන, ඔබව අනුවන තැනැත්තෙක් බවට පත් කරන දුර්වල චරිත ස්වභාවයන්ගෙන් හිත මුදවාගත් බව තමයි මේ ප්‍රඥ බව කියලා කියන්නේ. එතකොට පඤ්ඤාය දුබ්බලීකරණ කියලා කියන, අඥානකරණ, අචක්කු කරන කියන වචනවලින් බුදුහාමුදුරුවෝ කියපු ප්‍රශ්න කීපයක් තියෙනවා හිත්වල. මේ ප්‍රශ්න කීපය තිබෙනකොට හරිම අපහසුයි අපිට මේ දේවල් පිළිබඳ විධිමත් අධ්‍යයනයක්, නිරීක්ෂණයක්, පර්යේෂණයක්, විදර්ශනාවක් වඩන්න. ඒ නිසා මේ පුහුණුකරු වන ඔබ තුළ නිතරම විදර්ශනාවන් පුහුණු කිරීමට මත්තෙන් තිබිය යුතු අර යමක විනිවිද සත්‍ය තත්ත්වයෙන් දැකීමේ හැකියාව උපදවා ගත යුතු මට්ටමට ඔබ පත් වෙන්න ඕනේ. අපි ඒකට කියනවා නීවරණ යටපත් කොටගත් මට්ටම කියලා. නීවරණ ධර්ම තමයි මේ ප්‍රශ්නේ. නීවරණ ධර්ම ඇති විට ඔබට වේදනාව දකින්න බෑ. ඇයි ඒ? වේදනාව කියන්නේ හරිම අපහසුවෙන් අපි තේරුම් ගත යුතු සිදුවීමක්. වේදනාව ඇතුලේ
යම් විදිහකින් ඔබට කිසියම් දෝෂයක් නිසා කාමච්ඡන්දේ ඇති වුණොත් ඒක සුඛ වේදනාවට සම්බන්ධව ඇති වෙන එකක්. වේදනාව ගැන කියනකොට කියනවා වේදනා වර්ග තුනක් තියෙනවා. උපේක්ෂක මට්ටම හඳුනා ගැනීම ඉතාම අපහසුයි. සුඛ වේදනාව හඳුනා නොගත්තොත් කාමච්ඡන්දයට යනවා. දුක්ඛ වේදනාව ඒ කියන්නේ රිදෙන වේදනාවක් නැති වෙන කටුක අමිහිරි බව කියන එක. හඳුනා නොගත්තොත් මේක මෙහෙම එකක් කියලා හඳුනා නොගත්තොත් ඒක මමත්වයට යනවා. මට වුණා වගේ එකක් තේරෙන්න ගන්නවා. එහෙම මට වුණා කියලා තේරෙන්න ගත්තාම ඒක ව්‍යාපාදයට යනවා. උපේක්ෂක වේදනාව ඒ කියන්නේ අර කාමච්ඡන්දයටත් බර නැති පටිගයටත් බර නැති මධ්‍යස්ථ වේදනාව ඇතුලේ සංඥා විකෘතිතා සිද්ධ වුණාම ඒකලු තීන මිද්දේට උද්දච්ච කුක්කුච්චේට අවිජ්ජා නීවරණේ සංපාදනය වීමට වාගේ තත්වයන් බලපාන. එතකොට ඊටාම වැදගත් දෙයක් මොකක්ද? විඳීම් යෝනිසෝ මනසිකාරේ නැති විට, විඳීම් සමග යෝනිසෝ මනසිකාරේ යම්කිසි කෙනෙකුට නැති විට තමයි නිවනට බාධකම මනෝභාවයන් ටික පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි පංච නීවරණ ධර්ම. එතකොට වින්දනයත් එක්ක සතිය තියෙනවා නම් නැත්තම් වින්දනයේ තේරුම් ගැනීමට පුළුවන් විදිහේ සක්ප්‍රඥ බව සහිත මේ සතිමත් භාවය යමෙකුට තියෙනවා නම් එයා වේදනාව පිළිබඳ හොඳ තේරුම් ගැනීමක් කරනවා. ඒ තේරුම් ගැනීම ඇතුලේ සුඛ වේදනාව කාමච්ඡන්දයට යන්නෙත් නැහැ පින්නතුනි, දුක්ඛ වේදනාව ව්‍යාපාදයට යන්නෙත් නැහැ, උපේක්ෂක වේදනාව මුලාවටපත් වෙලා තීන මිද්දේට හෝ අනිකුත් නීවරණ ධර්මයන් ඇතිවන මට්ටමට යන්නෙත් නැතයි කියා ධර්මයේදි කියනවා. එතකොට ඒ නිසා පින්නතුනි, එහෙමනම් ඔබේ ක්ලේශ ධර්මයන් නූපදින මට්ටමට ඔබගේ වින්දනයන් මෙහෙවා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න සමත් බව තියෙන කෙනෙක්. හැබැයි ඒකට ඕන කරන මට්ටමේ සිහියක්, ඕන කරන මට්ටමේ යෝනිසෝ මනසිකාරයක්, ප්‍රඥාවක්, මධ්‍යස්ථ භාවයක්, නීවරණ යටපත් කොටගෙන මේ නිරීක්ෂණය කිරීම සිදු කරන්නට ඕන දක්ෂතාවයක් ඔබ හදාගන්න ඕන කරනවා. සාමාන්‍යයෙන් ධර්මය කියන්නේ ඉතාම සිහි කල්පනාවෙන් ඉන්න උත්සාහ කරන භාවනා යෝගියෙකුට, යෝගාවචරයෙකුට පවා ගිහි නෙමෙයි පැවිදි භාවයට පත් වෙලා වනගත වෙලා මේ භාවනා තුළම ජීවත් වෙන කෙනෙකුට පවා වේදනාවන්හි යථා තත්ත්වය අවබෝධ කරගන්න බැරි වෙන වෙලාවට කාමච්ඡන්දය ඇති වෙනවා, ව්‍යාපාදය ඇති වෙනවා, තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා අවිජ්ජා ආදී නීවරණ ධර්මයන් නැති වෙන්න, මේ වේදනාව පිළිබඳව තේරුම් ගන්න බැරි වෙන මොහොත ඉතා විශාල ක්ලේශ ධර්ම ප්‍රමාණයක් ඇතිවීම සඳහා හේතු වෙනවයි කියන එක තමයි ධර්මයේ කියන්නේ. ඒක මා ඔබට අර මුලින් දේශනා කරපු පාළි පාඨය තුලදිත් පැහැදිලි වෙනවා. මොකද්ද මා මුලින් දේශනා කොට වදාළ පාළි පාඨය? බොහෝ සූත්‍ර දේශනාවල තියෙනවා මේ විඳීම ක්‍රියාත්මක වෙන විදිහ. විඳීම වැරදුනොත් කෙලවර වෙන තැන, විඳීමේ යථාර්ථය දැක්කොත් නවත්තගන්න පුළුවන් වන ප්‍රශ්නයක්, විඳීමේ යථාර්ථය නොදැක්කොත් කෙලවර වෙන්නේ කොච්චර දරුණු ලෙසද, ප්‍රශ්නකාරී ලෙසද කියන එක මේ පාඨය ඇතුලේ තියෙනවා. මං හිතනවා ඔබ මේක අහලා තියෙන පාඨයක්, ටිකක් කල්පනාවෙන් හිතන්න විතරයි ඕනේ. ඇහැට බාහිරින් පැමිණෙන රූපයත් ඒ දෙක එකතු වීමට සිහිය හෙවත් ඔබේ භවාංගය යොමු වීම නිසා තජ්ජෝව කියලා පාලියෙන් තියෙන මේ කොටස අවධානය ආයතනයේ දෙසට යොමු වීම නිසා මෙහි චක්කු විඤ්ඤාණය කියලා ශක්තියක් උපදිනවා. ඔබ අහලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. මෙන්න මේ උපදින චක්කු විඤ්ඤාණය තුළ ඒ සමගම ඉපදිච්ච අරමුණ තේරුම් ගැනීම විධිමත්ව සහ විස්තරාත්මක වංග සම්පූර්ණව සිදු කිරීමේ වගකීම බාර චෛතසික 52ක උප්පත්තිය පිළිබඳවත් අපේ අභිධර්ම පිටකය ඇතුළු සූත්‍රවල කතා කරනවා. මොකද්ද චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඤ්ඤාණං කියලා කියනකොට උපදින චක්කු විඤ්ඤාණය තුළම
පනස් දෙකක් වූ චෛතසික ධර්ම තියෙනවා. මේ චෛතසික ධර්මෝලින් ප්‍රධාන චෛතසික දෙකක් මෙතනින් එහාට මෙහෙයුම සම්පූර්ණයෙන්ම විවිධ මට්ටම් වලට වෙනස් කරනවා. ඒ අතර එක චෛතසිකයක් තමයි වැදගත් චෛතසිකයක්, ප්‍රබල චෛතසිකයක්, ප්‍රශ්න තියෙන චෛතසිකයක් තමයි වේදනා චෛතසිකය. ඊළඟට සංඥා තියෙනවා, ඊළඟට චේතනා චෛතසිකයත් ඒත් එක්ක එකට අදාළවන තර්ක විතර්කණයන්ට අනුව ඉතුරු චෛතසිකවල මුසුවීමත් සිදුවෙමින් මේ අරමුණ පූර්ණ දැනීමක් බවට පත්වෙන බව කියනවා. මෙහි එක්තරා වැරදීමක් සිදුවුනොත් උපාදානයේ දක්වාම මේ ප්‍රශ්නේ යමින් අවසානයට පටිච්ච සමුප්පාදය සඳහන් වෙනවා. දුක හටගැන්මත් දුකේ සංසාර පැවැත්මත් දක්වා යන්නේ මේ තේරුම් නොගැනීමේ ගැටලුව කියලා. ඒක තියෙනවා තින්නන් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. මේ ස්පර්ශ උදේ පිළිබඳ වින්දනය වෙනවා. ඊළඟට වේදනාපච්චයා තණ්හා. ඔන වේදනාවේ යථාර්ථය යමෙක් නොදැක්කොත්, වේදනාව තේරුම් ගැනීමට නොහැකි වුණොත්, වේදනාව කොයි වගේ එකක්ද කියලා බාර නොගත්තොත්, එතනදී ඒ සිදුවන ක්‍රියාකාරීත්වයට වෙන යම් විදිහේ වැරදි සංඥා මුසු වෙලා වේදනාව විකෘතිභාවයට පත් වුණොත් පිනතුනි, ඒ වේදනාවේ ඊළඟ මොහොත තණ්හාව බවට පත් වෙනවා. තණ්හාව කියන්නේ දුකට, තණ්හාව කියන්නේ දුක ඇති කිරීමේ හේතුවට. ඒ දුක ඇති වුණහම ඒ එක කෙලවර වෙන්නේ උපාදානය වෙලා භවයට ගිහිල්ලා, භවයේහි තිබෙන මේ උපාදානයේ වූ මේ පංච උපාදාන ස්කන්ධ, ජාති ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස, මෙන්න මේ ඉරණම, මේ වේදනාව, මේ කටුකත්වය, මේ දුක්බර අත්දැකීම ඔබට ලබා දෙමි. එතකොට එහි ඉතාමත්ම තීරණාත්මක සිදුවීමක් නැත්තම් තීරණාත්මක ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි පින්නතුනි ඔබ දකින්න ඕනේ මේ වේදනා කියන ස්වභාවය. දැන් වේදනා කියන ස්වභාවය මතක තියාගන්න, ඔබට උපේක්ෂක මට්ටමින් තමයි මූලික අවස්ථාවේදී හටගන්නේ. අභිධර්මයේ සඳහන් වෙනවා ඇහැට ආව ආරම්මණය හඳුනා ගැනීමට යොමු වීමට පෙර තමයි රසභුක්ති විඳීමට හමු වෙන්නේ. ඒ කියන්නේ සංඥා චෛතසිකයට පෙරාතුව තමයි ඒ අරමුණ විඳින්නට හම්බෙන්නේ. එතන මේ පළමු වින්දනය අරමුණේ තියෙන ගුණවලට සරිලන ප්‍රමාණයට තමයි ඇතිවිය හැකිව පවතී. එතකොට ඒ නිසා ඒ මට්ටම බුදු පසේබුදු මහරහත් පෘථග්ජන මගඵලලාභී කියලා වෙනසක් නැහැ. අරමුණ තුළ යම් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියභාවයක් තියෙනවා නම් එතනදී කැමැති මාත්‍රය හැටියට කැමැති විය යුතු මට්ටමට කැමැති වන එකක් මට්ටමක් ඇති හැටියටත්, එහි තිබෙන අනිෂ්ඨකාන්ත අප්‍රිය අමනාප ආරම්මන ස්වභාවය නිසා ඒ ආරම්මණයේ තිබෙන ගුණයට සරිලන පරිද්දෙන් නැතිවන අකමැති මාත්‍රය කියන ඇලීමකුත් නැති ගැටීමකුත් නැති මධ්‍යස්ථ වින්දනයක් කෙනෙකුට ඇතිවේ. ඒක ඔබටත් පින්නතුනි මේ මට්ටම ඇති වෙන එක අර උපේක්ෂක වේදනාව හඳුනා ගැනීම දුෂ්කරයි කියන්නේ. මේ මට්ටම අපිට තේරෙන්නේ, මේ මට්ටම අපිට තේරුම් ගන්න තරම් සිහියක් අපේ තාමත් දියුණු වෙලා නැති නිසා මේ මට්ටම තේරුම් ගැනීම ඉතාමත්ම අපහසු එකක්. එතකොට මේ මට්ටම මෙතනින් එහාට යනවා. මෙතනින් එහාට යනකොට වේදනාවේ මමත්වයට, වේදනාවේ ආත්ම සංඥාවට, වේදනාවේ තණ්හාව ජනිතවන මට්ටමට පෙරලීමට, උපාදානයේ බවට පත්වීමට හේතු වෙන ප්‍රධාන වරදක් ධර්මයේ පැහැදිලි වෙනවා. ඒ තමයි සංඥා චෛතසිකයේ තුලදී මේ ආව ආරම්මණය හඳුනා ගැනීම සිදුවන්නේ කවර මට්ටමින්ද, එහි දායකත්වය වේදනාවේ පෝෂණයට ඉතාම දරුණු ලෙස ප්‍රබල ලෙස සම්බන්ධ වෙනවා. යම්කිසි කෙනෙක් අපි හිතමු මෙහෙම, අර පිටස්තරින් පැමිණිච්ච ආරම්මණය යථාභූත පරිද්දෙන්ම හඳුනාගත්තොත් එහෙම පුළුවන් රහතුන් වහන්සේට පමණයි.
ඒක යන්න එක ධාතුමාත්‍රයක් විතරයි, ඒක අගය බින්දුවයි, ඒකට අයිතිකාරයෙක් නෑ, ඒක ක්‍රියාකාරයුත්වයක් විතරයි තියෙන්නේ. මෙන මේ වගේ මේ පවතින ඇත්ත තත්ත්වය. ඇත්ත තත්ත්වය යමෙක් තේරුම් ගත්තොත් එහෙම එයාට මේ විඳීම ගැන තේරෙන්නේත් එහෙම. මේක ක්‍රියාකාරීත්වයක් විතරයි, මේක උණ දෙයක්, කර දෙයක් නෙමෙයි උණ දෙයක්. මේක මෙහෙම හටගත්තා අර හේතුව නිසා, මේක නැති වෙනවා හේතුව ටිකකින් නැති වෙන නිසා වගේ බොහෝ දේවල් මේ වේදනාව සම්බන්ධයෙන් යථාර්ථ සංඥා ඇති කෙනෙකුට තියෙනවා. එයා හිතන්නේ නෑ මම විඳිනවා කියලා. එයා දකිනවා වේදනා කියන්නේ ක්‍රියාකාරීත්වයක්, චෛතසිකයක්. ඒකට බලපෑවේ ස්පර්ශ වෙච්ච ආරම්මණය. ඒකට බලපෑවේ ආරම්මණය හඳුනා ගැනීමේදී දාපු දත්ත. මේ වගේව තේරෙන මට්ටමේ වියතෙක් කියන අපි රහතුන් වහන්සේ නමකට උන්වහන්සේගේ මේ උපේක්ෂක භාවයම තමයි පින්නතුන් ඉදිරියට යන්නේ. වේදනාව උපාදානය වෙන්නෙත් නෑ, උපාදානයේ භවයට යන්නෙත් නෑ, භවයේ සංසාර දුකට හේතු වෙන්නෙත් නැති මට්ටමක් හැදෙනවා. හැබැයි මෙතනදී ධර්මයේ ඊටාම පැහැදිලිව කියනවා පෘථග්ජනයන්ගේ අනාගාමී මට්ටමේ සිට පහළට අවිද්‍යාව 100%ක් දුරු නොකරන ලද්දා වූ මට්ටමේ සෑම කෙනෙකුටම ඇතිවිය හැකි දෙයක් තමයි විකෘති තේරුම් ගැනීමක්. මේ පැමිණිච්ච ආරම්මණයට, ඒ පැමිණිච්ච ආරම්මණය පිළිබඳ ඇති කරගත් වින්දනය සම්බන්ධයෙන් ඇතිවිය හැකි බව. යම්කිසි කෙනෙකුට තේරුණොත් එයා වැරදියට හඳුනාගෙන මේ විඳීම නිත්‍යයි කියලා හඳුනාගත්තොත්, මේ විඳීම ආත්මීයයි කියලා හඳුනාගත්තොත්, මේ විඳීමට ලොකු සාරවත්භාවයක් දාලා එහි ආස්වාදයේ ඉතා විශාලයි කියලා වාගේ හඳුනාගත්තොත්, ඒ වින්දනයේ ඇතුලේ සැපේ ලබා දෙන්න හැකියාව තියෙනවා කියලා වාගේ හැඟීමක් එයා හඳුනාගත්තොත් පින්නතුනි මේ තේරුම් ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි. නමුත් අවිද්‍යාව ඇති ඇත්තන්ට යථාභූත ඥාන ජර්සනයට විදසුන් තුලින් නොපත් සියලු මට්ටමි තැනැත්තන්ට මේ වැරදි තේරුම් ගැනීම එනවා පැමිණිච්ච ආරම්මණයත්, ඒ ආරම්මණයට දාපු වින්දනය පිළිබඳව. එතකොට හිතෙන්නේ මම වින්දා, මේ විඳීම මගේ, මේ විඳීම සාරවත්, මේ විඳීම ඇතුළ ලොකු සැපක් තියෙනවා, මේ විඳීම මගේ කරගන්න පුළුවන්, මගේ කරගත්තම මට සැප ලැබෙනවා කියලා මෙන්න මේ වැරදි තේරුම් ගැනීම ටික එනවා. ඔන්න ඔය ටික ආවම තමයි විඳීම කිලිටි වෙන්නේ. විඳීම කිලිටි වෙමින් වින්දනය ඇතුලේ තණ්හාව තියෙන වින්දනයක් ඇති වෙන්නේ. අපි එකට කියනවා සුඛ වේදනාවක අවිද්‍යාව මිශ්‍ර වෙච්ච මමත්වයේ සම්බන්ධ වෙච්ච වින්දනයක්. අර විඳීම මාත්‍රය හෝ විඳීමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආස්වාදය ආදීනවේ දැක්ක තේරුම් ගැනීමක මේ උපාදාන සහිත සුඛ වේදනාව ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙකුගේ විඳීම් මාත්‍රයේදී, කියන්නේ වින්දනයේ මුල් අවස්ථාවේදී අරමුණේ ස්වභාවය හේතු කරගෙන අකමැති මාත්‍රය කියන දල වින්දනයේ තිබිලා මේ වැරදි සංඥා ටික, වැරදි තේරුම් ගැනීම ටික පිනුතුරි මුසුණුත් මොකද වෙන්නේ? එයාගේ වින්දනයේ දුක්ඛ වේදනාවක් බවට පත් වෙනවා. ඒ දුක්ඛ වේදනාව මමත්වෙන් යුක්තයි, ඒ දුක්ඛ වේදනාව ආත්ම සංඥාවෙන් යුක්තයි, සාර සංඥාවෙන් යුක්තයි. ඒ හින්දා තණ්හාවෙන් සහ උපාදානයෙන් යුක්ත බවටත් මේ වින්දනේ පත් වෙනවා. එතකොට ඔබ හොඳින් තේරුම් ගන්න, එහෙමනම් ඔබට ඇතිවන වින්දනවල මධ්‍යස්ථභාවයේ පවතින්නට ඔබට නොහැකියාව තියෙන්නේ ඔබගේ අවබෝධය මත, ඔබගේ තේරුම් ගැනීම මත. ඔබ ඔබටම ඇතිවන වින්දනයට කොච්චරක්ද අවිද්‍යාවෙන් රැවටෙන්නේ, ඒ අනුව තමයි ඔබට සුඛ දුක්ඛ වේදනා ඇති වෙන්නේ. සුඛ දුක්ඛ වේදනා කෙලවර වෙන්නේ පිනතුනි ඒකාන්තයෙන්ම උපාදානයේ සහිත වේදනා හැටියට. ඒක තමයි මේ පටිච්චසමුප්පාද විස්තර කළේ. කොහොමද? තින්නම් සංගති පස්සෝ, ඊළඟට පස්සපච්චයා වේදනා, ස්පර්ශ වෙච්චක විඳිනවා අවිද්‍යාවෙන් පටන් ගත්ත කෙනෙක් නෙමේ. ඊළඟට වේදනාපච්චයා තණ්හා, අර වැරදියට හඳුනා ගැනීම එක්ක සිදුවෙච්ච සංසිද්ධිය ඇතුලේ සිදුවෙන විකෘති ප්‍රතිලාභය තමයි ඒක තණ්හා බවට පත්වෙච්ච එක. තණ්හාපච්චයා උපාදානං, තණ්හාව තව වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා තව පෝෂණය වෙලා අනිකුත් චෛතසිකවල එකතු වෙලා මාන දිට්ඨිය ආදී ප්‍රපංචයටපත් වෙලා ඔන්න උපාදානය වෙනවා. මේ උපාදානය වෙද්දි වේදනාවත් උපාදානය වෙනවා, සංඥා සංකාර මේ සියල්ලත් උපාදානය වෙලා
උපාදාන පත්‍යා භවෝ උපාදානේ වූ සියල්ල විපාක දීමේ ලැයිස්තුවට හෙවත් භවයට යොමු වෙනවා. එහෙම භවයේ තියෙන ඒවා යලි විපාක හැටියට පැමිණෙනවා. එක්ක ප්‍රතිසන්දි විපාක හැටියට අපි එකට කියනවා ජාති දුක. එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ හම්බෙන අද්දකීම් විපාක හැටියට අපි කියනවා එකට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් පවතින ප්‍රවෘත්ති දුක නැත්නම් ප්‍රවෘත්ති විපාක කියලා. අර මේ දක්වා යන සංසාර ගමනේ එතකොට තීරණාත්මක සාධකයක් තමයි අපි මේ කතා කරන වේදනා කියන ස්වභාවය. එතකොට මා ඔබට කී වැදගත් ගැඹුරු තේරුම් ගත යුත්තේ තමයි වේදනාව වේදනාව ළඟින් නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. වේදනාව ඉස්සරහට යනවාමයි. හැබැයි වේදනාවේ කිලිටිභාවයට පත්වීම අපට නතර කරන්න පුළුවන්. වේදනාවේ උපේක්ෂක බව කිසිම ගැටලුවක් නැති එකක්. උපේක්ෂක බවට අවිද්‍යාව මුසුනොත් තමයි ඒක මෝහය බවට පත්වෙන්නේ. උපේක්ෂාව තුළ විද්‍යාව හෙවත් යථාභූතයේ තිබුණොත් ඒක හරිම හොඳ නිකෙලෙස් හිතක් ක්‍රියාසිතක් බවට පත්වෙන හිතක තියෙන වේදනාවක් වෙනවා. එතකොට එහෙම කරන්න බැරි මට්ටම ඔබගේ තියෙනවා නම් ඔබ වෙනස් කරගත යුතු පළවෙනි එක එහෙම නම් මේ වේදනාව හඳුනා ගන්නට ගන්න උත්සාහය විතරක් නෙමෙයි ඔබ හඳුනා ගන්නට ඕන වේදනාව ඇතුළු පවතින ඉන්ද්‍රිය සංජානන ක්‍රියාකාරීත්වයේ තුල තියෙන අනිත්‍යතාවය. ඊළඟට ඒවට හේතු වෙන සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇහැ ගැන සතර මහා ධාතුන්ගෙන් හටගත් යමක් රූපයේ හැටියට ඇහි පතිත වෙනකොට ඒ ආරම්මණයේ පවතින ධාතු සමුච්චය ගැන ඒ වගේ අගයෙන් ශූන්‍ය බව ඒ වගේ පැවැත්මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය හෙවත් රුප්පණයේ අනිත්‍යතාවය වගේ ධාතුන් පිළිබඳ සතර මහා ධාතු පිළිබඳ ක්‍රියාකාරීත්වය වගේ මේ දේවලුත් ඔබ දැනගන්න ඕන. මේ දේවල් දැනගත්තම අපිට තේරෙනවා මේ දේවල් එකතු වෙලා ඇතිවන වින්දනයත් ස්ථීර වෙන්නේ නැහැ කියලා. ඒ එක භාවනා කොටසේ ගැඹුරු තැනක්. යමක් හටගන්න හේතු වෙන හේතු ටික නිත්‍ය නැති විට එයින් හටගත්තා වූ ඵලයට නිත්‍ය වන්න බෑක තාර්කිකයිනේ. එතකොට මේ වේදනාව ඇති වෙන්නේ එමෙලෙම චක්කු සම්පස්සජා වේදනානේ, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ඒ විදිහටනේ. කියන්නේ ඇහැ සමග මිශ්‍ර වෙච්ච රූපය නිසා හටගත් වේදනාවක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ රූපේවත් ඇහැවත් ස්ථීර නැති හින්දා ඒ රූපයයි ඇහැයි සම්බන්ධ වෙලා හටගත්ත විඥානයත් ස්ථීර නැති හින්දා ඒ වගේ එකතුවෙන් හටගත්ත වින්දනයක් හෙවත් ඔබට ඇතිවන විඳීමක් පිනතුනි ස්ථීර වෙන්න බෑ. එතකොට මේක තේරෙන්න නම් ඔබ ටිකක් ගැඹුරට ධාතු මනසිකාරය වගේ කමටහනක් ටිකක් ගැඹුරට ආයතන පිළිබඳ අධ්‍යයනය කරන කායානුපස්සනාව වගේ භාවනාවක් ටිකක් ගැඹුරට මේ බාහිර ආරම්මණයන් පිළිබඳ අධ්‍යයනය කරන ධාතු මනසිකාරය වගේ අභ්‍යාසයක් මේ වේදනානුපස්සනාවට මුලින් හැම වෙලාවෙම කරලා තියෙන්න ඕන. ඒ නිසාම තමයි සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවට ඉස්සෙල්ලා කායානුපස්සනාව තියෙන්නේ. කායානුපස්සනාව යටතේ තියෙනවා ඔබ දකිනවා ධාතු මනසිකාරය කියලා භාවනාව. ඊළඟට ඒක යටතේ තියෙනවා ශරීරයේ කොටස් 32කින් සකස් වෙච්ච හැටි. එහි ආයතන 6ක් ක්‍රියාකාරීත්වයේ තුල පවතමින් වේදනා සංඥා ආදී ක්‍රියාකාරීත්වය නැති වෙන්න හේතු වෙන ස්වභාවය ආදී මේ පිළිබඳ යම් තේරුම් ගැනීමකට ඔබට පත් වෙන්න පුළුවන්. යමෙක් හොඳට ධාතු මනතිකාරයේ වඩලා නම් වැඩිලා නම් දන්නවා නම් තේරිලා නම් එයාට පින්නතුනි හට ගන්නා වූ විඳීම් වල පැවැත්ම පිළිබඳ දකින්න පුළුවන් මානසිකාරයක් මනෝභාවයක් තියෙනවා. එතකොට මේක සරල මට්ටමින් බලන්නත් පුළුවන්. සරල මට්ටමින් බැලුවොත් ඔබට තේරෙයි ඔබට දැනෙන හැඟීම් වල දැනෙන තේරුම් ගැනීම් වල එක්ක සුළු සතුටක් තියෙනවා. මොකක්ද සතුටක් තියෙනවා? ඒ සතුට තියෙන සිත්වල තියෙන සුඛ වේදනා. එක්ක පොඩි කනස්සල්ලක්, අකමැති බවක්, නුරුස්සන ස්වභාවයක්, ඕන්නෑ වාගේ එකක් නේ. හරි නිකන් අකමැති බවක්, හිත රිදිච්ච ගතියක්,
ඇඩෙන හැඟීමක් වගේ මේ වගේ අත්දැකීමක් ඔබට පෙනිච්ච රූපයත් එක්ක ඔබට ජනිත වෙලානං. ඇහිච්ච ශබ්දයත් එක්ක ඔබට ජනිත වෙලානං. එහෙම ඔබට ඉන්ද්‍රියන් හයෙන් පිනතුනි දැනෙන ඕනම අත්දැකීමක් එක්ක ඔබට අන්න එහෙම අසතුටක් වගේ එකක්, අතෘප්තියක්, කනස්සල්ලක්, කිසියම් රිදීමක්, හරි, කිසියම් අතෘප්තිමය ස්වභාවයක් දැනෙනවා නම් එතකොටත් ඔබට හඳුනාගත්ත හැකි මට දැන් ඇති වුණේ දුක්ඛ වේදනාවක් කියලා. නේ, දැන් වේදනාව හඳුනාගන්න නම් වේදනාවට ඔබ අහු වෙන්න තිබෙන්න ඕන. ඔබ සුඛ වේදනාවේ ගොදුරක් වුණොත් ඔබට ඒ වේදනාව සුඛ වේදනාවක් කියලා දැනෙන්නේ නැහැ. ඔබ ඒක ඇතුලේ අර ඇමක් ගිල්ල මාළුවෙක් වාගේ, හරි, ගොදුරකට අහුවෙච්ච මේ සතෙක් වාගේ ඒක ඇතුලේ ජීවත් වෙන්නේ ඒක දකින්න බෑ. එතකොට ඒක පෙනෙන්නේ නැහැ. හැබැයි ඔබ මේක එහෙම ඒ වේදනාව මමත්වයෙන් තොරව විඳින්න නැත්තම් මමත්වයෙන් තොරව හඳුනා ගන්න බැලුවොත් ඔබට දෙක තුනක් පේනවා. එකක් තමයි මේ වේදනාව හඳුනාගත්ත එක. ඒක සුඛ එකක්ද, දුක්ඛ එකක්ද, ලොකු හැඟීමක් ඇති වුනේ නැද්ද, එහෙනම් උපේක්ෂක හැඟීමක්ද මේ ඇති වුනේ වගේ පොඩි 100%ක නිවැරදි නොවේවි. නමුත් 70%ක 80%කවත් නිවැරදිතාවයකින් යුක්තව මේ හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන් අපිට. එතකොට මේ ගැන තව හෙව්වොත් එහෙම තේරෙනවා මෙහෙම විඳීමක් ඇති වුනේ මොන වගේ තත්වයක් නිසාද. අරමුණේ හොඳ බවක් තිබුණා, අරමුණ හඳුනා ගන්නකොට අපි ඒකට හොඳ සංඥා ටිකක් දැම්මා. ඒ දාපු සංඥා ටිකේ මේක හොඳයි කියලා දාගත්ත සංඥා ඇතුලේ අපිට සැප භුක්ති විඳීමක් හම්බුණා. අපි දැන් වින්දනේ හේතු දකිනවා අපි. නේද, අපිට මේක එදා එදිනෙදා ජීවිතය ඇතුලේ දකින්න පුළුවන් පින්නතුනි. නේ, ලස්සන එකක් දැක්කම හිත සතුට වුණාම මන් තේරුම් ගන්නවා මට සුඛ වේදනාවක් ඇති වුණා. සුඛ වේදනාවක් ඇති වුණේ ඒක ලස්සන හින්දාත්, ඒකට ලස්සනයි කියලා මන් දාගත්ත හින්දාත්. ඒකෙත් මොකද්ද ඒකක් තේනවා සුළු මට්ටමින්. ඊටත් වඩා මං ඒක ලස්සනයි කියලා මගේ හඳුනා ගැනීම වලට සංඥා වලින් ඒක හඳුනා ගන්න පාවිච්චි කළා. ඒක හොඳයි 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 කියන අදහස, ඒ හොඳ 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 කියන අදහස එක්ක මගේ හැඟීම සුඛ කියන අත්දැකීමට පත් වුණා. ඉතින් අපිට මෙහෙම වේදනාව විමසන්න පුළුවන්. නේද, ඔබ බලනවා මේ මට දුකක් දැනෙච්ච වෙලාවට හේතුව මොකද්ද? එකක් අත්දැකීමක් හම්බුණා, ඒකෙත් පොඩි අවුලක් තියෙනවා. ඒ වගේ මං එක හුඟක් අවුල් මවුල් කියලා හිතලත් තියෙනවා. මේ තේරුම් ගැනීම, හඳුනා ගැනීම, මායදු සංඥාවල ස්වභාවය අනුව මට ඒක රිදෙන, අඬන්න හිතෙන, කලකිරෙන, එපා වුණු අත්දැකීමක් බවටම පත් වුණා. ඒ තමයි දුක්ඛ වේදනාව. මම එහෙම ලොකුවට ගණන් නොගත්ත, ලොකුවට හඳුනා ගැනීම නොදම්ම මහා ලොකු හැඟීමක් මට ජනිත නොවිච්ච බොහෝ තැන්වල උපේක්ෂක මට්ටම තියෙන්න පුළුවන්. හැබැයි ඒකේ අපි නොදන්නා මට්ටමට ඒක සුඛ දුක්ඛ වලට බර වී තිබෙන්න පුළුවන් බව තමයි හුඟක් අපි හොඳින් අපිව නිරීක්ෂණය කරමින් කරමින් ගියොත් පින්නතුනි දැනෙන්නේ. එතකොට ඒක ඉතාම සූක්ෂමයි, උපේක්ෂාවේ හිටින මට්ටමේ විඳීමක් විඳීම. මං හිතනවා ඒක බැරි තරම්, ඒක අනාගාමී මට්ටමටවත් වෙනකම් බැරි තරම්. අපිට උපේක්ෂාව ඇතුලේ හිටින්නේ අපේ වින්දනය එක සුඛයට දුක්ඛයට බර වෙනවා. එහෙම නැත්නම් මෝහයට අවිද්‍යාවට බර වෙනවා. මොකද අපි සංඥා ඇතුලේ මේක ඉතාමත්ම විකෘති කරලා තමයි තේරුම් ගන්න. එතකොට විඳීම් එහෙම දකිනකොට අපිට තේරෙන එකක් තමයි විඳීමෙන් විඳීමට පරණ වින්දනය අපිට අහිමි වෙලා යනවා කියන එක. ඔබ මේක දකින්න බලන්න ඔබට තේරෙයි. කෙනෙක් කතා කරද්දි, එයා ආදරෙන් කතා කරද්දි සතුටක් දැනෙලා, එයා රැව්වම, එයා තරහෙන් කතා කළාම, එයා අඩි හප්පපුවාම මට දුකක් දැනෙනවා කියන්නේ එකම විනාඩිය ඇතුලේ වෙන්න පුළුවන් අත්දැකීම් දෙකක්නේ. මේක තේරුම් ගත්තොත් අපිට තේරෙනවා අපිට අර දෙවෙනි වින්දනේ ඇති වෙනකොටමත් පළවෙනි වින්දනය සම්පූර්ණයෙන්ම නැති වෙලා එතලකේ සතුට දැනිච්ච එකක ඊළඟ එකේ දුක දැනෙනකොට දැනිච්ච සතුටු එක සම්පූර්ණයෙන්ම නැති වෙලා. මේක හොඳට බලන්න කිව්වොත් පින්නතුනේ අපිට දැනනවා තේරෙන හැම දැනීමක් ඇතුළෙම ඒ තේරුම් ගැනීමට අදාළ මට්ටමකට අපිට වින්දනයක් ඇති වෙනවා. ඒ වින්දනේ හැම වෙලෙම එක වගේ නෑ.
හැමලේ මේක වගේ නෑ. විටකදි සතුටුයි, විටකදි දුකයි, විටකදි සතුටෙත් එක 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 මට්ටම් තියෙනවා. දුකෙත් එක 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 මට්ටම් තියෙනවා. නේ? එපා වෙන්න විතරක් මට්ටමේ දුක් තියෙනවා. එතකොට එපා වෙලා කලත් කිරිනේවා තියෙනවා. එපා වෙලා දුකත් හිතෙනේවා තියෙනවා නේ. එපා වෙලා දුකත් හිතිලා කලත් කිරිලා ඇඬෙන්නත් හේතු වෙන මට්ටමේවත් තියෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා මැරෙන්නත් හිතෙන මට්ටමේ වේදනක් තියෙනවා. ඒ කියන්නේ වේදනාව එක වගේ නෑ. හරි? හැම වෙලේම වේදනාව ඒකාකාරී නෑ. ඒ වගේම හැම තේරුම් ගැනීමකටම එක වේදනාවක් නැත්තම් හැම තේරුම් ගැනීමකටම අදාළව විවිධ වේදනාවන් තියෙනවා. ඒ වේදනා අතර සම්බන්ධයක් නෑ. හැම වෙලේම අලුත් 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 හැඟීමත් එක්ක අලුත් 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 තේරුම් ගැනීමත් එක්ක ඊට සාපේක්ෂව හැදෙන මට්ටමක එකක් වාගේ ඔබට වේදනාව ගැන දැනෙවි පින්නතුනි. මේ ගැන ටිකක් ඔබ හිතන්න පටන් ගත්ත විට දැන් එහෙම දැනෙන්නේ නෑ. මොකද ඔබ මේක ගැන බොහොම බාහිරින් හිතන්නේ, බොහොම පිටස්තරින් හිතන්නේ, මේ ගැන හිතන්නේ නැති තරමට හුඟක් අය කටයුතු කරන්නේ. එතකොට මේක හිතෙන්නේ නැහැ. හැබැයි හිතන්න පටන් ගන්න. හිතන්න පටන් ගන්නකොට අපිට දැනෙනවා වේදනාව අනිත්‍යයි කියන එක. මේ අපි කියන්නේ එහෙම එකක්. වේදනාව කොයි වගේලුද? දියබුබුලක් වාගේ කියලා බුදුහාමුදුරුවෝ උපමා කළේ. මේකේ උපමාව විස්තර කරගත්තොත් එහෙම පිනතුනි දියබුබුලක් හටගනු ලබන්නේ ජල තලයක් මතට ජල බින්දු 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 වැටෙන අවස්ථාවල. ජල තලයක් තියෙන්න ඕන. ඒකට ජලය බින්දුව බින්දුව වැටෙන වෙලාවට දියබුබුලු හටගන්නු. එතකොට මොකද්ද ඇත්තටම වෙන්නේ? උඩින් වැටෙන ජල බින්දුවත් එක්ක දෙබෑ වෙන ජලතලය ඇතුළට වතුර බින්දුව යද්දිම වතුර බින්දුවත් එක්කම හුලන් ටිකකුත් ඇතුළට යනවා. ඒ වතුර දෙබෑ වෙලා තියෙන නිසා හුලන් ටික උඩට එන්නේ ඉස්සරලා වතුර ආපහු එකතු වෙනවා. දැන් ඇතුලේ හුලන් තියෙන. හුලන් වතුරට වඩා බරෙන් අඩු හින්දා හුලන් ටික ආපහු මොකද කරන්නේ? මේ ජලය උඩට ඔසවාගෙන එළියට පනිනවා. ඔන්න ඕකෙදි ජල තිවියක් එක්ක හුලම් බෝලයක් තමයි ඔබ වචනින් දිය බුබුලක් කියලා කියන තැනදී සැබවින්ම තියෙන්නේ. මොකක්ද? ජල සිවියක් එක්ක හුලම් බෝලයක්. කොයි හුලන්ද මේ? වතුර බින්දුවත් එක්ක පහළට ගියපු හුලන් ටික. එතකොට අපිට හිතෙන්නේ වතුර බෝලයක් තියෙනවා කියලානේ. අන්න පළවෙනි වැරද්ද. මේ සම්පූර්ණ එකම වතුර කියලා අපිට හිතෙනවා වගේ වේදනාවක තියෙන අල්ප සුඛ ස්වභාවය අපිට ලොකු සුඛයක් වගේම ඇවිල්ලා පේනවනේ. වේදනාවක තියෙන අල්ප දුක්ඛිත ස්වභාවය අපිට මහා විශාල දුකක් හැටියට තේරෙනවනේ. මේ තේරුම් ගැනීම තනිකරම තමන් හිතෙන් මවාගත්ත හඳුනා ගැනීම, තේරුම් ගැනීම, මවා ගැනීම වලට සාපේක්ෂයි. ඒක ඔබට හිතෙයි. මොකක් හරි නැති වුණාම දැනෙන දුක නැති වුණාට දැනෙනවට වඩා අපිට ඒ නැති වෙච්ච එක නිසා සිදුවෙන ඉදිරි පාඩුව, ඉදිරි අනාගතයේ තියෙන අලාභය වගේ ඒවා මවාගත් විට නේද දුක වැඩි. අපි තුම් කෙනෙක් මැරුණා කියලා. එයා මැරුණා, එයාගේ ගෙනාව ආයුෂ අනුව එයාගේ කර්මයට අදාළව මැරෙන්න තිබ්බ විදියට ඒක එච්චරයි සිද්ධිය. ඒ මරණයමම මගේ කරගෙන එයා නැති වුණාම මට තියෙන පාඩු හිතුවහම නේද දුක වැඩි. එතකොට ඒ කියන්නේ මේ වේදනාව ඇතුලේ අපි චූටි සිවියක තියෙන වින්දනය ඇතුලේ තියෙන හිස් හුලම්බෝලේ ඇතුළටත් ඒ මවාගත්ත ටික ඔබනවා. එහෙම ඔබලා තමයි අපි දුක හදන්නේ ලොකු දුක් හැටියට. එහෙමම ඔබලා තමයි අපි අල්ප ආස්වාදයන් පින්නතුනි මහා සැප හැටියට මවා ගන්නෙත්. ඔබ හිතන්නකෝ ඔබ සමහර සුද්දාෂ්ටක දිහා බලලා රාගය ඇති කර ගන්නවා. හරි? ඒකේ සුඛ වේදනාවක් උපදවාගෙන රාගය ඇති කර ගන්නවා. හැබැයි බලපුවාම ඒකේ කිසිම මොකවත් එහෙම රාගය ඇති වෙන්න තරම් දෙයක් තිබුණ නෑ. ඒක ධාතු ටිකක්, සතර මහා ධාතු ටිකක්. ඒ ධාතු ටිකට ඔබ හිත ඇතුලින් මවාගත්ත වචන ටික දුන්න අර්ථකතන ඒව ඔක්කොම පොදිමෙඳ ගත්තම තමයි සුඛය කාමච්ඡන්දේ වෙලා මේ කියන රාගය ඉපදුනේ. නේද? ඒ නිසා මේක දකින්න පුළුවන් ඔබට. ඔබ විසින්ම මවා ගන්න දේවල් ඇතුළේ තමයි ඔබේ ඇති වෙන දුක් සහ
සැප වේදනා ඇති වෙන්නේ කියලා. ඒක ඔබට තේරෙනවා දවසක විමර්ශනය කරන විට. ඒතර වේදනාව මෙහෙම අර හුලම් බෝලයක් එක්ක දියතිවියක් තියෙන එකක් වගේ අපිට මේ දැනෙන තරම් දුකත් දැනෙන්න ඕන නෑ, දැනගන්න ඕන නෑ, දුකටත් එච්චර වහල් වෙන්න ඕන නෑ. ඒ වගේම දැනෙන තරම් මේකකවත් සැප කියලා එක්කුත් නෑ. ඒක මවාගත් එකක තියෙන්නේ, ඉතා අල්පයයි තියෙන්නේ කියලා මේ දකින්නේ පින්නතුනි. අර අල්ප ආශ්වාදය, ඒක ඇතුලේ මේක නොදැක්කොත් සිදුවෙන උපාදානය දකිනවනම්, මේක නොදැක්කොත් සිදුවෙන පංච උපාදානස්කන්ධය ඇති වෙලා දුක් සඳහා සසර පැවැත්මට මේක හේතුව දකිනවනම්, අපි දැකලා තියෙනවා වේදනාවේ ආදීනවේ. විඳීම් නිවරදිව තේරුම් නොගත්තොත් ඒකේ ඉරණම තණ්හාව, උපාදානය, භවය, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, මේක දකින්න, මේක හිතන්න. තමන්ට හැඟීමක් ඇති වෙන වෙලාවේ ඒ හැඟීම තේරුම් අරගෙන එතනින් යථාර්ථය දැකලා ඇන හිටවගත්තේ නැත්තම් ඒක ඇතුළේ මම ගොඩාක් දේවල් කරනවා තව. ඒක ඇතුළේ මම හදන හුඟක් කර්ම නැත්තම් හුඟක් ක්ලේශ ධර්ම, හුඟක් දුක් ඉදිරියට ඇති කරන මට්ටමේ උපාදානය බහුල අත්දැකීම් වෙනවා. එතකොට ඒ නිසා මේ අභ්‍යාසය දකිනකොට ඔබ වේදනාව හටගෙන මැරෙන බව දකින්න ඕන. ඒ වගේ මේක ඉතාම සුළු දෙයයි තියෙන්නේ, ඊට වඩා විශාල වශයෙන් තියෙන අපිමවාගත්ත දෙයක් කියලා ආශ්වාදය දකින්න ඕන, අල්ප ආශ්වාදයක්. මේක තේරුම් නොගත්තොත් සිදුවෙන මහා බරපතල ප්‍රශ්නය දැකලා බහු ආදීනවේ දකින්න ඕන. වේදනාව වේදනාවක් හැටියට දැකලා, ඒකේ ක්‍රියාකාරීත්වයක් හැටියට දැකලා, පුද්ගලත්වයෙන් තොරව සිදුවීමක් හැටියට දැකලා, වේදනාව වේදනාව මට්ටමින් තිබිච්චාවේ කියලා අතහැරෙපුවාම ඔන්න නිස්සරණේ වෙනවා. ඒක දැනෙන්න නම් ඔබ විදසුන් වඩලා මේ කියන නිරීක්ෂණ මට්ටම පසක් කරගන්න ඕන. මේ අපි කියන දේ ඔබට දකින්න යම් දවසක පුළුවන් වෙනවද, අන්න එදාට ඔබට මේ කියන නිරෝධය කියන මට්ටමට ඔබේ තත්ත්වය හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ක්ලේශ ධර්මයන් නැති නොවන විදිහට ඔබට විඳීම් නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? එතකොට ඉතාම හොඳට මතක තියාගන්න, සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සුඛ වේදනාව, සුඛ වේදනාවක් යයි කියා හඳුනා ගැනීම, සුඛ වේදනාව අනිත්‍ය වශයෙන් හඳුනා ගැනීම, සුඛ වේදනාව අනාත්ම වශයෙන් හඳුනා ගැනීම, සුඛ වේදනාව කිසියම් කෙනෙකු කරන ලද්දක් නොව ඉබේ සිදුවන ලද්දක්, සිදුවීමට හේතු තිබේ කියලා ඒක හේතුඵල සංඥාවෙන් හඳුනා ගැනීම, මේ ආදී වශයෙන් දේව තේරුම් ගැනීම තමයි වේදනාව ඇතුලේ දකින්න පුළුවන් ප්‍රඥාවන්තම මට්ටම කියලා. ඔය වගේම දුක්ඛ වේදනාව ගැන කියනවා, ඒක දුක්ඛ වේදනාවක්, ඒක කවුරුත් කරන ලද්දක් නෙමෙයි, ඒක සිදුවෙච්ච එකක්, ඒකට හේතු තියෙනවා. ඒ ඇතිවන දුක්ඛ වේදනාවත් අනිත්‍යයි, ඒකත් අනාත්මයි, ඒකත් දුක්ඛ සහිතයි ආදී වශයෙන් මේක දැක්කම ඔන්න ඔබ නිවන් දකිනවා, ධර්මය අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන උපේක්ෂක වේදනාවත් අන්තිමේට එක විඳීම් මට්ටමක්. ඒ විඳීම් මට්ටම ඇතිවෙන්න හේතු තිබුණා. ඒ නිසා හේතුන් නිසා හටගත්ත විඳීමක් කවුරුන් හෝ කරන ලද්දක් නෙමෙයි. ඒ නිසා එක මමවත්, මම විඳවත්, මගේ එකක්වත් කියලා මේකේ ගන්න පුළුවන්කමක් නැහැ. ඒක විඳන මාත්‍රයක්. ඒ වේදනාව තිබ්බත් නැතත් මට ඇතිවෙන විශේෂ අමුත්තක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මවාගත් විට ඇතිවෙන විකෘතිතා හැටියට කියලා. උපේක්ෂක වේදනාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔබට තේරුනොත් දැනුනොත් ඔන්නේ මට්ටම ඉතා හොඳ මට්ටමක්. ඒ සඳහා අවශ්‍ය සිහිය, ඒ සඳහා අවශ්‍ය ධර්මඥානය, ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රඥාව ඔබ දියුණු කරගන්න ඕන. මේ ධර්මානුශාසනාව තුළිනුත් ලබන පෝෂණය, ඒ ධර්මය තුළ වපසරිය, ධර්මය තුළ තිබෙන මේ යථා තත්ත්වයන් තේරුම් ගැනීමටම උපනිශ්‍රේ වේවා. ඒ තුළින් පින්නොත් ඔබට වේදනාව සරල ක්‍රියාකාරීත්වයක් හැටියට, සංක්‍රීය ක්‍රියාකාරීත්වයක් හැටියට දකිමින් මමත්වයෙන් තොරව, ආත්ම සංඥාවෙන් තොරව එක නිරීක්ෂණය කරන්නට ශක්තිය ලැබේවා. ඒ සඳහා අවැසි වන සියලු කල්යාණ මිත්‍ර උපදේශනය, සද්ධර්මය, තව තවත් ඔබගේ සිහිය නුවණ වැඩිලා මෙලවදීම ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ සියලුම ධර්මානුශාසනා කුසලයත් හේතු වාසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා.
විශේෂයෙන් අද දවසේ මෙම අනුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ මතුගම බෝපිටියේ ඉඳුනිල් නිවසෙහි ඩන්ස්ටන් ත්‍රිමාන්න මහතා මියුරියල් විජේවර්ධන මහත්මිය ඇතුළු දූදරු පිරිස විසිනුයි. ඒ අය විශේෂයෙන් අරමුණු කරනවා ඩන්ස්ටන් ත්‍රිමාන්න මහතා සහ මියුරියල් විජේවර්ධන මහත්මිය ගේ නමින් මිය පරලව යන්නට යෙදුණු යම්තාක් ඥාතීන් වෙතොත් සියලු සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන්ව භවගාමි වශයෙන් සුවපත් භාවයට පැමිණෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මෙම උතුම් කුසලය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම දෙපළගේ දූදරුවන්ට නිදුක් නිරෝගී සම්පත්‍ය චිරජීවනයේ සෙත් සාන්තියම ලැබේවා. අධ්‍යාපන කටයුතු ආදිය ජීවිතයේ වැදගත් සියලු යහපත් සිදුවීම් අපේක්ෂිත ධර්මානුකූල සියලු බලාපොරොත්තු සඵල වේවා. ජීවිතයේ සතුටෙන් නිරෝගීමත්ව දීර්ඝාය සම්පත්‍ය සහිත ජීවිතයක් බවට පත්වෙන්නටත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසීම ලබන්නටත් ඒ සියලු දෙනාට මේ පින හේතු වාසනාම වෙත්වා කියලත් ප්‍රාර්ථනා කරන්න. ඒවගේම සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. දෙවියෝ සුකිත මුදිත භාවයට පැමිණෙත්වා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන දෙවියෝත් ඉතාම ඉක්මන්නාත්ම භාවයක් තුළ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා අපි පින්දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං.